දැවන්ත ජන අරගලක දෙවැනිවට නැතම් නැවතවටකින් ආරම්බොල ජනාරගලයක මුව විටට ප්‍රක්්ට පැමිණිවින් සිටිනවා කියන එකට බොහෝ සාක්ෂය එකතු වෙමින් තිබෙනවා. විශේෂෙන්ම ගත්තවොත් අපි දන්න මෙතැන්ද අපි කතා කරන හිතුවද දවසදී පොලිසිය මර්ධන ආන්ත්‍රනයක් විදිට කොහොමොද මේ වර්තමාන පාලක කණ්ඩාමේ යුදාගන්නේ ඊලග මහජන කැරැල්ල සඳහා කියලා. අපි දන්නවා මේ වෙනකොට පසුගිය ආසන්න මාස දෙකතුන තු පුරාවට මහජන විරොත්තාාවට නාකතේ තුන් ඒක ක්‍රියාකාරය සිට සාමාජයෙන් රැක් මේනකොට පොි සත්තර ගුවට පත්වෙලලා තින ඒ තරන්න්නේ අද විශ දලශිෂ ලමන්ල ැඳුම් කර ඇතු පිරික් මේ වෙනකොට ත්‍රස්ථවාදය වලක්කීම පටතයටටේ ප්‍රැදම් නියෝග ලබාගෙන මස තුනක් සදහ රදුම් නෝග ලාගෙන තියෙනවා. මේ ගත්තොත් සුළ සිදුවීමක් ඉදිට අපිට තක් සේරු කරන්න බෑ. රටේ ඉදිරියට යනු දේශපාන තත්ත්වේ ඇතුළේ විශේෂයෙන්ම ජනාධිපතිවිරයාට රඩුම් නියෝගවට අනුමැතිය දෙන්න එපා කියලා ජාත්‍යන්තර තලයෙන් ජාතික සන්තර් ජාතික වශය විශාල අආඩක්මත්තුවද විරෝධයක් මතුවෙත් තමයි ඔහඒකට ඉඩකට සලසලදන්න. අපි ඒ විඩියෝ වේ දිීත්කිව දෙයක් තමයි ආණ්ඩුව එක්තරකාරක දිත්වප පිඩන එකට ලක් විසිසෙන්න විශෂීම ජාධප තිරේර දේශපාල ස්ථාවරත්තය ආරක්ෂා කරගන්න ඕන එහෙම නොවුනොත් ආණ්ඩුව තියාගන්න බෑ ඇබ ඒ අතරම මේ මේ නිසාම්මතුවෙන ක සන්ද හ එල්ල ෝදනවලට ඔහ මුණ දෙන්න ඕන. එත්තවට ඔහු අපිට පේනදේ තමයි හමාගත් ෝරග තිල මනකොට විේශෂම එක්ත් ජාතික පක්ෂේ තමන්ට සමීප පිරිස් සහ ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ. ආසන්න කාලේදී ජනතාර්රලේ මර්ධන කල යතුයි කියපු. මර්ධනකාර යාන්ත්‍රනයයක් එක්ක ඉදිරියට රටග නියනවා කියෙ. මේනිසාය වකට අපිට පේෙන් දේ තමයි. රට දුල නෑවතත් සිවිල් සමාජයේ මධ්‍යම් පාතිකන්න තුළු ක්‍රියාකාරි. සජීවි මේ සංවාාධය නඩත්තු කර මිනිසුන් නැවතත් කතාබා කරමින් සිරණ විශේෂයෙන්ම ජාත්‍යන්තරතාලයෙන් ජනාධිපිතිරාට එවැනි ප්‍රතිරෝධයක් එෙල්ල වෙදදිී තහොවේ නොක මෙසේ ක්‍රියා කරන්නේ ඇයි කියන ප්‍රශ්නය සාමාන්‍ය සමාජය විරන්නේ දශපාල විචාරගයන් තුළ පවා මතුව ලා තිනවා අපිට තියෙන නිරීක්ෂන තමයි එතනදිගත්තොත් ජනාධපතිරා මේ වෙනකොට තෝරගෙන තියෙනවා මාර්ගයක් ආණ්ඩු R අන්ඩුව නැත්තන් තමන්ගේ අණ්ඩු බලය දේශපාලන බලය තමයි ආරක්ෂා කරගත යුත්තේ කියලා ඔහු ම්මාආකාරක පරිකල්පනයරගනමින් සිටනවා අණ්ඩු බලය ේශපාලන බලය තවරු කරගත්තොත් එලියෙන්ගෙන විරෝධතා මර්ධනය කරන්න පුළුවන් කෙන. එක්කෝ ඔහුට ආසන්න දේශපාලන අත්දැකම් සම්බන්ධයතින වැදි කියවා ගැනීම එහම ලත්තන තන් සම්බදධයති අධික්ෂේරුවයින් තමයි මෙහම ලාතිී. අපි කලනුත්කිවත් ්‍රස්වාදාව වැලක්කීමේ පනත අවිහිංසාවාද අරකලකරුවන් මර්ධනය සදා. නවිදයට ොදගරීම තින කියෙන විශේෂයෙන් අපිට පේන වසන්ත මුදලකිය ඇතුළු පිරිස රදවම්නියෝගවට ලක්කිරීම නොනැවෙති. තංගල්ලවගේ දුරකට ගෙනයන්නේ ඇයි කියන පශ්නේ ප්‍රශ් ොඩක් මතු වෙනවා ඇඒ මේ විදිට ඔුන් පීඩාවට පත් කරන. ඒවිතරන්නවෙ ඔවුන්ට තමන්ගේ නීතිඥ සහය ලබාග සඳාවක්ක අවශ්‍ය එකනඒ ප්‍රවේශ නයිතික ප්‍රවේශය ලබාදීලනෑ ඒවිදරක්ණවෙයි ඔවුන්ට තමන්ගේ නෑසියත් මුණගැසීමට බවා. විශාල භාතක පනවලතිීන්න බැලු බැල්මට පපුත ඉන්න දේ තමයි මේක සාමාන්‍ය නීතින් ඔබෙ. දේශපාලනිකව සිදුවන දඩයම් කිරීමක් බව අතිශය පැහැදිින්. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඇයි ජනාධිපිතිරා මේ වගේ මාර්ග්‍යයක් තෝර්ගෙනතීන් එකර. එක්ස්පෝසවෙත ැබුණු තොරතුරුවක් අනු අපි ඒය හොයා බැලිීමක් කර ගෝල්ෆේස් අරගලේ ඉඳලා තමන්ගේ පුුතා අත්අඩංගුවට පත්වෙච්ච පුතා මේ වෙනකට ආග අතක් නෑ කියලා කතරගම් ප්‍රදේශයේ එක අම්ම ගැනි කතරම් පොලිසිට පමි කල තින විතරන්නේ පසුගේ කාේද යි කොම්පං් විදි පොලිසිට කොටුවු පොලිට පොලසි අතර ප පුරාවට ඇවිදිමම් වැලිකඩ බන්දරකාරයට රස්තතියාදුවමින් තමන්ගේ පුතාාවහොයලා තාමත් පුතාගෙන ආරංචයක් නෑ කියලදීම දැන් මේවා ඇසු දුටු පමණින් කෙක්ටයි දන්න ුලන් සාමාන්‍ය එදිනදා සිදුවම්ලා ඇබැයි ගෝල්ෆේස්වල්ට ගොඩගහපු මලමනිි ඒ වගේම තැනින් දැන් කරන මේ අතරම්ගඩ ගැනම් එක ිත්‍ර කරගත්ම සයුක්තව ැලවොත් මේක සරර්ල දෙයක් න මේ රටයි සිදුවෙන් පවතින්න. විශේෂෙන්ම දවසන් දවස මෝදුවන ජනසා විරෝධය ආණ්ඩුව හිතරවා යම්මා කාරයකට මේ පොලිසිය උපරන විදිර පවිච්චි කරල මර්ධනය කරන්න පුුවන්ගල. අපි දන්න රාජ්‍ය ප්‍රධාන ආයතන තුන තුනට ැඩුවම. ්‍යස්ථාදායකය විදාායක අධි කරණය කියලා විදාායක යටතරට තමයි පොලිසිය ගැනන්නේ එතකොට පොලිසියේ අදර්ශවාටය ඉදිරම තියන්නේ දම්ම හවි රක්කති ධම්වචාරි ධර්මය ආරක්ෂා කරන්න ධර්මය විසින් රැගනු ලැබේ කියල් ඇ ප්‍ර්නය වෙලා තින්නේ මේ කවර ධර්මයයක්ද කියන ප්‍රශ්මය දම්මතු වෙලා තිනවා විශේසිම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරටු කරගත් ආණඩුව පොලිසික් බවට වේගෙන් පත්මන්ටයෙනවා ශ්‍රී ලංකා පොලිසිය විශේෂම මාධ්‍යයට බව උන් නිසියාකාරව පිසුරු දෙන්නේ නෑ නැත්තන් තමන් කරන අත්තඩුකට ගැනීම ගැන සාාරණ හතු දැක්වීමම් කරන්න ඔුන්සමත් වෙලා තිෙන විශේෂෙන්ම අපි දැක්කා ශිෂ නාකෙන්න්ට ත්‍රස්වාදී ලේබලය අලවන්න ඔවුන් ගන්න උත්සාහයන් ගත්තොත් ඇත්තරම් බැලූ ැල්මටම පේන දෙයක් තමයි ඒවා සාධාරණ පදනමකින් තොරව කරන කරුණු දැක්කීමම් කියලා හැබැයි ඒ සම්බන්ධයෙන් පොලිසිය කලබලයක් නෑන ඒවගේ පොලිසිය ඒගැන්ගැන්න තිගස්මක් නෑ පොලිසියට එතකොට පේනදේ තයි ැලූ බැල්මට ොලිසිය සි අමාආකාරයක දේශපාලන ආන්ත්‍රණකෙන් නැතුව මින් ජනාකාරය අපිට පේනු. විශේෂයෙන්ම මැයි නමේයට කලින් අපි කිවද දෙයත්තමයි ලංකාව තිබේ සිෙවිල් ඩස්ෝබඩියන්සි එක නැතන් සිවල් අනත භාාවයා ආණ්ඩුව තමන් හමුව එල්ල කරන මර්ධනය නැත්තම් මන්ගේ ජීවිත පවත්වාගෙන හමට තිබෙන පහසුව හමුවේ ජනතාව නැගී සිටියා. හැබැ ඒ ජනතාව කිසි අම වෙලාග කඩාගප්පල් කාරි ක්‍රියාහෝ හිංසන ක්‍රියාවලට සම්බන්ධ නේන. ඒයි නමවනිදා දක්වාම ඔවුන් ඒ ඒ විනේ පවත්වාගෙනමින් තමයි විචිත්‍රවත්ති දිීට මන්ගේ අරගලයේ දියත් කරේ අපි කල්ලුත් කිව දෙයක් තමයි මේක. ඒ අහිංසාවාදී අරගලේ හිංසන මාර්ගයට තල්ලු කර පෙරිෙ තමයි මහිද රාජ පක්ෂ ප්‍රමු ෝස්ටන් ප්‍රනන්දු සනත් නිසා ට ප්‍ර බ ඇමතිරු පෙරු කරගත් ඔුන්ගේ ආාරුවන් ඔුන් තමයි ගොල් ස් කර ප ල ්‍ර හර ල්ලක තැන තමයි. පස පැහතලිටක් හැත දෙක දක්වා දිග්‍යස්සනු ජනතා විරෝධය දිගසිල කඩාගක් පල්කාරි ක්‍රියා ප්‍රහාර මාලාව කට පුරා දියත්වවෙන්න ගත්ත. එතකට හැරිටම් බැලුවොත් මේකෙ මුලත් ඉන්නේ පැවති පාලනය ඇබැ අපිට පේන දේ තමයි අදටත් ඒ සම්බන්ධය නිමාර්ශන සක්‍රියාකාරයෙන් ග්‍රියත්මකවෙන්නේ ඒතරන් හිංසන ක්‍රියාවට සම්බන්ධවෙච්ච සන නිශන්ත වගේ ඒට නායකත්ය දීපු එනි තත්ව මෝදුව ව ඉඩ හැරබ පිරිස. ප්‍රසිද්ධිය මාන්ධ්‍යසාකච්ඡාාවලට සහභාගමින් තමන්ගේ බලය පෙන්න්නවමින් ඉන්න සන්න නිසාාාව වගේ ත් ඔවුන් කියද තයි වු මේක පහෝතුව ආන්්ුව රනිල් ික්්‍රපසිහ ජනධිපතිිකර අප සන්ද වලින් ඒ නිසාසම අපේ ආණ්ඩුවක් කියමක් එතකොට මේ එක තින දේශපාලනය තමයි පැදිලියොම ගත්තොත් ආ්ඩුව කිසි අම්මා කාරයක තිීන්දුවක්රග දීම ජනාධපිති්‍රය විදිහයටට මර්ධනය තමන්ගේ ආන්ත්‍රණය බවට පත් කරගන්නවා කියලා. එතකොට දන ප්‍රශ්නය තමයි කෙනෙක්ට ආහන්න බලුවන්දේ තමයි. හර අපි දන්න රනි ලික්්‍රම සිහ නා වි දුරයට පැමිණීමත් එක අරර්ගලයම සිටි ඇතැම් පෙරිස් ඩවුන්නුන ඒ විරක්නේ මධ්‍ය පාන්තික කියලා කන්ඩායම සහරු කියන්න ගත්ත දැංවෝන මේ එකට අආර්ථක ප්‍රවේශයන් ඒ සඳහා නාකත්තේද හැකේ රනිල් ලික්‍රම සිංහට කියලා නමුත් ප්‍රශ්නය වෙලාති දේශපාලික ගත්තු මෙත පහැදිලිම අරබුදයක් දැන්න ඇතම වෙලාතිනවා ඒ තමයි ඒ තමයි ජාත්‍යන්තරයත් සමගත් නු දෙනු කරමින් ජාතන්තර සහයෝග ඇත් ලබාගැෙනමින් ජාතික තලයේදී රට අභ්‍යන්තරය ජන හිතාශීභාවය පවත්තා ගන්න පුළුවන් පාලනය අවශ්‍යතාව ඇතුළ ඇති. හිත නදී අත්්‍යවශස වැදගත් ගොදේී වට පත්වෙ ලතින්නේ ආසන්න කාලයේදී ජනතා අරගලයට නායකත්තේදීපු එක ක්‍රියාකාරීව සිටි දසදහ සංඛ්‍යාත ජනතාවකි ආශිරවාධයෙන් තොරව ඇත්තන මේකන දේශපාල ස්නාවත්තකට යන්න බෑ එක තමයි ඇත්ත යථාර්ථය ඒක දැනටමත් එතකොට පනිිල්ලික්ක්‍රම සිංහ පාලනය හිතන දේ තමයි ඔලුගෙටි සංක්‍යාවෙන් එහම නැත්තං හැටනම ලක්ෂයක් චන්දිරීපු පොහොට්ටුවේ ඒ මිනිස්සු තමත් එක්ක ඉන්න පුලුවන් සමාරට මේ මර්ධන ය්‍යන්ත්‍රනය ක්‍රියාත්මක කිරීම ඔන්න සතුරු කිරීමෙන් ඔොන්ගේ නායකයන් සතුරු කිරීමෙන් පරණ පාලනයට අලුත් පනක් දීලා නැත පරණවයින්ටම අලුත් වීදුරකට දාලා තමනුත් ස්ටේබල් වෙලා අවුරද දෙකක් මේක අදගෙන ගියො ත් පල ලත් සබා න්ද වලද නැවතත්. යම්කිසි ආකාරේ සාධාන නෝජක් තමන් අහදාගන්න පුළුවන්න එක්සත් ජාති පක්ෂයට විපක්ෂයත් මර්ධනය කරල අන්තර දඩයම් කරලා තමන්ට මේ පදත්්ගෙනන්න පුළුවන් කෙලා ැයි අපි පේද තමයි භූමිතේල් ඉදනැතුල නැවතමත් ව නවත නවත් අලුත් අටයකින් මත්වනේ අත්්‍යවශේවා විදවැටීම හේ එවැනි තත්වයකට රනිුල්ි ක්‍රමසිහට යනකි. එතකොටි තේරුම් ගතය තමයි රටේ ජනතාව හටට. අනිවාරම ස්ථාවර පාලනයක් කදන්න නම්. ආසන්න කාලයේදී පාරට බැහැපු වීදිපට ඒ ජනතා අරගලකරුවන් සමඟ යම් කිසි ආකාරක අතරමති සන්ධානයකට එන්න පුළුවන් පාලනයක් අවශ්‍යය කියෙනෙ මිනිස්වාන් ප්‍රශ්න තමයි කවුදේ වගේ පාලනයකට පාර කපා ගන්න පුුවන් පිරිස අපි දන්න අගරු ලෝකෙන් පට ගෙන්න්න බෑමිසුමේ ීන පාරමින්තු තමයි ඔලු ෙඩිහෙමේ කරලා යම් කිසි අතරමති සන්ධානයකට එන්න වෙන්නේ එත නති ජනතාව අන්දන්නේ නැති නැත්තං ජනතා අරගලය අසාාර ැිටීමක් කියලා හිතන්නේ නැති අපි දන්න පාර්මින්තු යම් කිසි මත්‍ර කණ්ඩමක්න්න ඔවුන් සමග තමයි මේ සධානයේ ගොඩනකා ඇත හැකිවෙන්නේ දැන අපි දන්න රණ නිික්ක්‍ර විසින් ජනති ිත්‍රය පහුගේ කාලදී උපක්්‍රමයක් දිරපා ච්ච කර ේශපාල පක්ෂ පන්විත කැදවා ගනිමින් සාකච්ඡා කරන්න කොහමට සරව පක්ෂණ ආන්ඩු දන්න්න කියලා සහිරික්නේශවරෙන්ලා දෙවල් ජාතික සන්ධානය මනෝ ගනිීෂන්ල එය කිව් දෙයක් තමයි ද තුරනැන ජනතාවට කාලයක් තිස්ස ච්චේ සාධාර්න දෙමල දීමමනිසාමතුවෙච ප්‍රශ්නවලට. යම්කි සාධාරන උත්තරයක් ආමාත්‍රණයක් ගන්න පුල්ුවන්න අපි කැමති උදව කරනෙ හැබයි දැනවුන් තේරුම් කරම සිදවා ජනාධීපතිවරය අරේ කිසිය අමාකාරක උපක්ක්‍රමි. රැවටල්ල දේශපාලික ප්‍රයෝගයක් එනිසා ඒදිනයේ දීවන කොට පිදක් ඇත්තමයි. මයා කාරයෙන්. විරොත්තාකරන් මර්ධනය කමින් නීතිය අවනීතිය බවට පත් කරන අපේ සසාහයක් ලබෙන්න්නේ නෑ කියලා. ඒසාම අඩුව පත්ෙන් සර්පක්ෂික කියන රෙනකට බහු පාක්ෂික් කියන විශෂයක් යොධගනමින් ආ්ඩුවක් නිර්මාණ කරගන්න පුළුවන්දි ලාා අහිතනවා එතනදී අනිවාරෙන් අපි දන්නවා. පොහොට්ටුව කැමැත් ජනපිර අත්වශ්‍ය සාධකයක් බවටවත්වයෙනවා ඒ සදා වැඩි වැඩියෙන් වර්ධනන් සහ වර්‍රසාද දීමට සහ මුූල්‍ය ධාර වන්න පුළුවන් ඒ පොම්ප කිරීමට අවශ්‍ය වෙනවා ඒ තුළද අපි දන්නවා අනිවාරෙන්ම නැවතන්. පාලනය කර නොහැකි තත්යකට ජන්තාවගේ දේශපාලන ොප ඒ හ යනවා. ඉතින් මේ කරුණු පාලන කර කැට ොයිතරන් දුරට හැකේරවාද යන්න මද තමයි මේ අ්ඩු ස්ථාවර ාගේ රදා බවතින්නේ නමුත් අපට පේනදේ තමයි මේ ඉහවහා යන ජනතා විරෝ ස පොලිසිය යොදාගැනමින් අනීතික විදිහයට කරන මර්ධනයත් අත්තවසේවා නොබෝධික ෙම නැතත් ිද වැට ඇතුළේ. මේ ආන්ඩුව පාලනේ වැඩිදුරයා නොහැකිතනගට තල්ලින තව සහතිය.